සත්කාරපූර්වක පිළිගන්නවා. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉතා දුෂ්කර අවධියක් පසු කරලා ඒ තමන්ගේ තමන් පිළිබඳව වූ ඒ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවා නොසලකා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කිරීම සම්බන්ධයෙන් අප සියලු දෙනාගේම ඒ ගෞරවය නැවත නැවත ඔබ වහන්සේලාට අපි පුද කර සිටිනවා. දුබයි ශ්‍රී ලංකා රාම මධ්‍යස්ථානයෙන් මේ බෞද්ධ ජනතාවට දුබයි දේශයේ වසන බෞද්ධ ජනතාවට මේ පසුගිය කාලයේ ඉස්සිද්ධ කරනුයේ මහා සාසනික සේවය පිළිබඳව මම හිතන්නේ අපි ඉතාමත්ම මේ දේශයේ විසින සිටින බෞද්ධයන් විදිහට ඉතාමත්ම ගෞරවයෙන් නැවත නැවත අපි මතක් කරනවා. ඒ මන්ද ඒ මහා භයානක අවදී අපට ඒ ලැබුණු මානසික සුවය මෙතෙක් කියා අපට කියන්නම කරන්නට බෑ ස්වාමීන් වහන්ස. ඉතින් වසරක් ගෙවිලා නව වසරක් උදා වෙන මෙම අවස්ථාවේදී ඔබ වහන්සේලා වැඩම කර මේ මහා පරිත්‍රාණ ධර්මදේශණින් ඒ ආශිර්වාදය උදා වෙන වසරට ශ්‍රී ලංකා බෞද්ධ ජනතාව වෙනුවෙන් මහා ලෝක බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉස්සෙද්ද කරන්නට අපට මේ අවස්ථාවක් ලැබීම මම හිතනවා අපිට ලැබਿੱච්ච මහා වාසනාවක්. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ඔබ වහන්සේලා මෙම දේශය තුල අපේ විහාරස්ථානයේ ඒ රැඳී සිටින කාල සීමාව තුල අපේ හැකි උපරිම අයුරින් අපට ඔබ වහන්සේලා හිතා හොඳින් රැක බලාගෙන ඒ කටයුතු කරන්නට අපි අදිෂ්ඨානය ඌරකව අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අපේ ගෞරවනීය නාමල්ගමුවේ විජේසේල ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් අපේ බලවත් කනගාටුවක් තියෙනවා. නමුත් ලෝදහම කුමක්ද කියලා අපිට මේ අවස්ථාවේදී පසක් කර දෙන්නට මේ වසංගතය සමත් වෙලා තියෙනවා. ඉතින් එය අපි තාමත්ම සාධනීය ලෙස අපි උන්වහන්සේ අපත් සමග මේ කටයුතු දීන්දේ දීර්ඝ වශයෙන් කටයුතු කරලා ඒ මේ අත්‍යවශ්‍යම අවස්ථාවේ උන්වහන්සේ අපත් සමග නොමැතිවීම ඉතින් කනගාටුවට කරුණක්. නමුත් අපේ පින්කමේ කිසි අඩුවක් නොවන විදිහට ඒ කටයුතු කිරීම අපේ ගෞරවනීය නාමල්ගමී ස්වාමීන් වහන්සේ විසින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මහා සංඝරත්නය විදිහට අපි ඔබ වහන්සේලා මේ කාලය තුළ ඉතා හොඳින් රැක බලා ගන්නා බව නැවත වාරයක් සඳහන් කරමින් අපි සියලු දෙනාම නැවත වාරයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ කාලේ මේ අද මේ අවස්ථාවේදී නැවතත් අපි දෙපා නමස්කාර පූර්වක පිළිගනිමින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. මෙතන පටන් ඔබ වහන්සේලාට ඒ කටයුතු කරගෙන යන්නට ඊට පාඩු සලස්වමින් අවස්ථාව සලසා දෙන්නට අවසරයි සම්. සාදු සාදු සාදු. සිල් සමාදන් වලට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ආමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං අප්පමාදේන සම්පාදේ තබ්බං සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං මූලාසනේ වැඩ සිටින බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිකාරී අතිගෞරවනීය කඹුරුගම්මුවේ මහානාග ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත කාරුණික පින්නතුනි දැන් අපේ සභාපතිතුමන් සිහිපත් කරපු විදිහටම වර්ෂ දෙකකට පමණ කලින් තමයි අපි මේ ඩුබායි දේශයට වැඩම කරන්න යෙදුනේ ඉතින් අද පින්නතුලාට ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අට නමක් සියසින් දැක ගන්නට ලැබීම විශාල භාග්යක් හැටියට සලකන්නට ඕන පින්නතුල දන්නවා අශෝක අධිරාජ්‍ය ධර්මාශෝක කෙනෙක් බවට පත් වුනේ නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේගේ දැකීම නිසා ඉතින් මේ මහ රහතන් වහන්සේගේ දැකීම නිසා සම්මා සම්බුද්ධ ශාසනයට විච්ච සේවාව කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අපේ මව් රට ශ්‍රී ලංකාවට ඒ දැකීම තමයි පින්නතුනි එච්චර මහා ධර්ම සේවයක් සිද්ධ වන්නට ප්‍රධානම මූලිකම දේ උනේ. එහෙමනම් මේ දර්ශනය අසම සම දැකීමක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ ස්වාමීන් වහන්සේලාගේ දැකීම මංගල කාරණයක් වගේම අනුත්තරීය ධර්මයක් මේ වන්දනා කිරීම නෙවෙයි සිල් සමාදන් වීම නෙවෙයි මේ කෙටි අනුශාසනාවක් ශ්‍රවණය කිරීම නෙවෙයි මේ ස්වාමීන් වහන්සේලාගේ දැකීමම අමා මහ නිවන් ගින දෙන මහා කුසලයක් බවට පත් වෙනවා ඉතින් මේ 2021 වර්ෂයේහි වර්ෂ අවසානයේ කෙරෙන සරුව රාත්‍රික මහා පරිත්‍රාණ ධර්ම දේශනාවට තමයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ දේශයට වැඩම කරන්න යෙදුනේ. ඉතින් මේ වෙලාවේ ඇත්තටම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සත්‍යක්‍රියාවක් වශයෙන් වදාළ මේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ වෙන එකත් හරියම වටිනවා. ඉතින් ඒ අනුව අපේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පින්නතුන්ලාගේ ආරාධනාව පරිදි වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඉදිරි කාලේ අපි මේ යෙදෙන විදිහට
මේ රටේ ඒ පින්කම් වලට සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම අපිත් මතක් කරන්නට ඕනේ තින් වර්ෂ එකහමාරකට ආසන්න කාලයක් මේ ස්ථානයේ වැඩ ඉඳගෙන මේ පින්නතුන්ලාට විශාල ධර්ම සේවයක් සිදු කරපු අපේ විජේසීල ආශ්‍රන්ත මහන්සේ ඉතින් මේ වෙලාවේ ඇත්තටම අසනීප තත්ත්වයට භාජනය වුණා ඒක තමයි තින් ස්වභාවය ලෝක ධර්මයන්ගේ ස්වභාවය අපි මේ දේවල් ඉතින් බහර ගන්නට ඕන ඉතින් මහන්සේටත් විශේෂයෙන්ම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සැලසේවා කියලා බොහෝම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු මේ අවස්ථාවට මහා සංඝ රත්නය මහා සංඝ රත්නය පිළිගන්නට මේ සිට මේ අපේ මේ දයා සදහැබර මව්වරු ඒ වගේම පියවරු මේ සියලු මහත්තුරු නෝනාවරු හැම දිනාටම ඒකාන්තයෙන් මේ කුසලයේ මහත්ඵල වේවා මහානිසංස වේවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන පිළිවෙලට සුවසේම පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී මුතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු ඉතින් පින්නතුනි අපි අප්‍රමාදීව ඉතින් මේ වගේ බාධක මැදියේ වුණත් මේ සම්මා සම්බුද්ධ ශාසනයක් සම්මුඛ වෙච්ච වෙලාවේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච වෙලාවේ සන සම්පත්තිය මේ වගේම දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබෙන්න ඕන සියලුම දුර්ලභ කාරණා ලැබිච්ච මේ මොහොතේ අප්‍රමාදීව අපි මේ කුසල ධර්මයන්හි යෙදෙන්නට ඕන ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ තුල කටයුතු කරනවා කියලා කියන්නේ උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක්. ඉතින් ඒක අපට දැන් තේරෙනවා. ඉතින් මේ හැම දිනාම මේ බාධක මැද්දේ තමයි අද මේ ස්ථානට ඇවිල්ලා මේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් නැවත නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් හැම දිනාටම දෙවියන් සහ සමස්ත ලෝකයාටම නමින් මිය පරලෝකීය සියලුම බඳු වර්ගයාට අපි හැමෝටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන. ඉතින් දැන් මහා සංඝ රත්නේ අද වඩාටත් වඩා කල්ැතුව තමයි මේ ගුවන් තොටුපළට එන්නට සිද්ධ වුණේ. ඒ නිසා ටිකක් මහා සංඝ රත්නේටත් වෙහෙස කර ඇති. ඒ නිසා දැන් අපි මහා සංඝ රත්නේ වෙනුවෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා කවුරුත් වැඳ ගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ බවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානු සදා සුත්ති බාන්තුතේ භව සදාසුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ච Thank you.
आरक्षा करने को देना।